ඔයගොල්ලෝ හැමෝටම ලංකාව ගැන අපි ගොඩාක් කතා කරලා තියෙනවා ඒත් අපි එක දෙයක් කතා කරලා නැහැ ඒ තමයි ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතාවයන් ගැන කතා වුණාට අපි රටවල් දෙක අතර පරතරය ගැන අපි හරියට කතා වෙලා නැති බවයි තමයි අපි අන්තර්ජාලයේ පරීක්ෂා කරද්දී තේරෙන්නේ කොහෙවත්ම හරියට හොයාගන්න නැහැ මේ රටවල් දෙකේ අතරේ වෙනස්කම් සහ මේ රටවල් දෙක අතරේ තියෙන සමානකම් ඒ වගේම රටවල් දෙක අතරේ තියෙන බැඳීම හෝ නොගැලපීම් මේව ගැන කතා කරලා තියෙන්නේ ඉතාම අඩුවෙන් යම් යම් සුළු කොටස් ගැන විතරයි කතා වෙලා තියෙන්නේ පොදුවේ කතා වෙලා නැහැ ඒ නිසා මම කල්පනා කරා 1948 බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙලා අවුරුදු 76ක් ගිය තැන අද 2024 පෙබරවාරි මාසයේ 4 වෙනිදා ඉතින් මේ 76 වෙනි නිදහස සමරන දවසේ සමරන නිදහසක් නෑ ඒක කියන්නේ බා සුදන්තගත නිදහස සමරනවා කියලා මම සැමරීමක් කරනවා නෙවෙයි නමුත් අද දවසේ අපි අනිවාර්යෙන් කතා කළ යුතු දෙයක් තියෙනවා මේ ඉන්දියාව සහ ලංකාව කියන රටවල් දෙක සම්බන්ධයෙන් වෙන වෙනම සහ ඒ දෙකේ අතරේ කියලා ගොඩක් දේවල් තියෙනවා අපි යමු කතාවට මේ රටවල් දෙක දෙකම අවසානයේ තිබුණේ ඉංග්‍රීසි යටතේ විදිහට වල දාන්න නේද එතකොට ලංකාව ගත්තොත් අපි සමස්තයක් වශයෙන් 1505 ඉඳලා ගත්තාම 1948 දක්වා අවුරුදු 443ක් බටහිර ජාතීන්ට රට වෙලා ඉඳලා තියෙනවා ඒ කියන්නේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වල දාන්න එක එතකොට ඒ අතරින් ලංකාව සමස්තයක් ඒ කියන්නේ අර කලින් දෙකෝලන්ට ලංකාවම යටත් කරන් ඉන්න පුළුවන්කම ලැබුණේ නැහැ සම්පූර්ණ ලංකාව අපි යටත් වෙලා ඉඳලා තියෙනවා අවුරුදු 133ක් විදේශිකයන් වශයෙන් ඉංග්‍රීසින්ට එතකොට ඉන්දියාවත් මේ විදියයි එතකොට ඉන්දියාවට නිදහස ලැබෙන්නේ 1947 ඉන්දියාව නිදහස් සටනක් කියලා එකක් තිබුණා ඒ නිදහස් සටනෙන් තමයි ඉන්දියාව නිදහස ලබාගන්නේ ඉන්දියාව නිදහස් සටන කරේ ඉන්දියාවේ ප්‍රධාන ජනවර්ගය වන හින්දුන් විතරක් නෙවෙයි සමස්ත ඉන්දියාව තමයි සටන කරේ ලංකාවේ නිදහස් සටනක් කියලා එකක් අපි දන්නේ නැහැ ඒ කියන්නේ 1848 1818 කැරල් එනවා 48 පොඩි කැරල්ලක් එනවා ඉන්පස්සේ අවුරුදු 100ක් යනකම් කිසිම කැරල්ලක් කිසිම විරුද්ධවාදීකමක් සුද්ධන්තේ රෙහිව ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ නිදහස් සටනක් නැතුව තමයි ඉන්දියාවට නිදහස ලැබිලා අවුරුද්දකට පස්සේ අපිවත් අතරලා දාලා සුද්ධ යන්නේ අපි නිදාස දුන්නාද නැද්ද කියලා එකක් නෙවෙයි හිතාගෙන තියෙන්නේ අපිව අතරලා දාලා හේතු අපි ඕන මගුලක් කරගන්නilla කියලා ගියා කියන එකක් තමයි පේන්නේ ඊට පස්සේ 1972 තමයි ජනරජ ව්‍යවස්ථාව හදාගෙන අපි ලංකාවටම අනන්නේ වූ අපේම ව්‍යවස්ථාවක් හදාගෙන අපේම සැබෑ රාජ්‍ය පාලනයක් පටන් ගන්න 1948 නෙවෙයි 1972 හරි ඒ මූලික කොටස එතකොට මේ මූලික කොටස කියලා ඊළඟට මම එන්නම් ඉන්දියාවේ සහ ලංකාවේ වාර්ගික සහ ආගමික ප්‍රතිශතයන් ගැන පොඩ්ඩක් අවබෝධයක් ඔයාලට දෙන්න. මොකද මේව ගැන ලංකාවේ කවුරුවත් කතා නොකිරීම අද වෙනකොට බරපතල ප්‍රශ්නකට මුහුණ දීලා ඉන්නවා. එක එක අය එක එක කතා කියනවා. අපි බැලුවහම අන්තර්ජාලයේදී හැමතැනම මිනිසුන්ගෙන් එක කතා කරද්දී මිනිසුන්ට පොදු මතයක්, එක මතයක්, ඒක මදුගල මතයක් නෙවෙයි පොදු දැනුමක්. මේක කියන්නේ මතයක් නෙවෙයි. මම මේ කියන්නේ මගේ මතවාද නෙවෙයි මේ ප්‍රායෝගික යථාර්ථවාදී දැනුම ඔයගොල්ලන්ට දෙන්නේ. හරිද? ඒක නිසා මේ වීඩියෝ එක හරිම වැදගත්. මේ ලංකාවේ ඉන්දියාව අතර මේ දේවල් ටික නොදැන සිටීම සමස්ත ලංකාවේ සියලු දෙනාට තියෙන බරපතල ප්‍රශ්නයක්. බල දන්නවා ලංකාවේ ප්‍රධාන ජන වර්ග තුනක් ඉන්නවා. ප්‍රධාන පොඩි අය ඒව නෙවෙයි සාමාන්‍ය සිංහල දෙමළ සහ මුස්ලිම් ආගම සම්බන්ධයෙන් වෙනම ජන වර්ගයක් විදිහට අපි ඒගොල්ලන්ව සලකනවා. එතකොට දෙමළ අය කොටස් දෙකකට බෙදෙනවා සාමාන්‍ය උතුරේ දෙමළ ඊට පස්සේ කඳුකරයේ ඉන්න වතු දෙමළ කියලා. එතකොට නැත්නම් ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ කියලා. නමුත් මේකේ වැරදි ලංකාවේ ඉන්න සියලුම දෙමළ ජනතාව ඉන්දියානු සම්භවයේ තියන අය. ඒක අර ඉන්දියානු සම්භවය කියලා අපි වෙනම වං කරන්නේ එංගලන්තයේ රජයේ කාලේ එංගලන්තය රජිත කාලේ ඉන්දියාවෙන් වෙනමම වතු වල වැඩ කරන්න ගෙනාපු ඉන්දිය මිනිස්සු නිසා තමයි ඒගොල්ලෝ ඉන්දිය දෙමළ කියලා සලකන්නේ. නැත්තම් සමස්තයක් වශයෙන් ගත්තාම සියලුම දෙමළ අය ඉන්දියාවත් එක්ක බැඳින්නේ. ඒ නිසා තමයි තමිල්නාඩුවට ආ සමීප ප්‍රදේශයේ දෙමළ ජනගහණය වැඩි. එතකොට මම මේකෙදි ඉන්දියාවේ ලංකාවේ හැම එකක්ම සංසන්දනය කරන්නම් ඒ මොහොතේදී.
ලංකාවේ ජනවර්ග 3ක් වෙනකොට ඉන්දියාවේ ජනවර්ග කීයක් තියෙනවා කියලා හිතනවද ඔයගොල්ලෝ? ලංකාවේ 3ක් ඉන්නකොට ඉන්දියාවේ ඉන්නවා ප්‍රධාන ජනවර්ග 705ක්. ඒතකොට ලංකාවේ අපි මැලේ, බර්ගර්, වැදි ජනතාව ඒ වගේ අයත් එක්ක ගත්තොත් ඒ විදිහට බලුවහම ඉන්දියාවේ ඉන්නවා 2000ක් ජනවර්ග. ප්‍රධාන 705යි ඉතිරිය උපප්‍රධාන ඒ කියන්නේ ලංකාවේ මැලේ බර්ගර් වැඩි වගේ. එතකොට ලංකාවේ භාෂාවල් කීයක් කතා කරනවද? ලංකාවේ කතා කරනවා ලෝකයේ ප්‍රධාන භාෂා පවුල් දෙකකට අයත් භාෂා තුනක්. භාෂා පවුල් දෙක තමයි ඉන්දී යුරෝපීය භාෂා පවුලට අයත් සිංහල සහ ඉංග්‍රීසි. ඒ වගේම ද්‍රවිඩ භාෂා පවුලට අයත් දෙමළ කියන භාෂාව. එතකොට ඉන්දී යුරෝපා භාෂා පවුල් ලෝකයේ තියෙන ප්‍රධාන භාෂා පවුල ඒකේ භාෂා දෙකක් ලංකාවේ තියෙනවා අර ද්‍රවිඩ කියන එක. ඒතකොට ඉන්දියාවේ ප්‍රධාන ලෝකයේ ප්‍රධාන භාෂා පවුල් 6කට අයත් භාෂාව කතා කරනවා. අපේ ලංකාවේ භාෂා ප්‍රමාණය 3ක් වෙනකොට ඉන්දියාවේ ප්‍රධාන භාෂා ප්‍රමාණය 122ක් වෙනවා. ඒ කියන්නේ අපිට වඩා භාෂා 119ක් ඉන්දියාවේ වැඩි. එතකොට මේ ප්‍රධාන භාෂා 122ක් වුණාට තව උපභාෂා කියලා ඒ කියන්නේ 10000කට අඩු ප්‍රමාණයක් කතා කරන ඒවා. භාෂාවල් තියෙනවා 1599ක්. හිතන්න මොන තරම් විශාල භාෂා ප්‍රමාණයක් ඉන්දියාවේ කතා කරනවද? එතකොට ඒ භාෂාවන් අතරින් රාජ්‍ය භාෂා 23ක් ඉන්දියාවේ තියෙනවා. දැන් අපේ ලංකාවේ රාජ්‍ය භාෂා කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි තුනක්නේ අපිට තුනක් වෙනකොට ඒගොල්ලන් 23ක් තියෙනවා. එතකොට ඉන්දියාවේ ආගම් ගත්තොත් දැන් ලංකාවේ අපිට ආගම් තියෙනවා ප්‍රධාන ආගම් හතරක් නේද? බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි. ලංකාවේ ප්‍රධාන ආගම් හතරක් වෙනකොට ඉන්දියාවේ තියෙනවා ලෝකේ තියෙන සියලුම ප්‍රධාන ආගම්. ඉන්දියාවේ ජනගහණය ලෝකේ තියෙන සියලුම ප්‍රධාන ආගම් වලින් සමන්විතයි. ඒ කියන්නේ අඩු වැඩි වශයෙන්. ඒ කියන්නේ නිදසුණක් විදිහට ප්‍රතිශතයක් කියනවා නම් මම මේක ලියාගත්තා. Hindu ආගම අදහන අය 80%ක් ඉන්නවා. එතකොට කෝටි වශයෙන් ගත්තොත් කෝටි 96ක්. ඊට පස්සේ මුස්ලිම් ආගම අදහන අය ජනගහණය 14.23ක්. ඒ කියන්නේ කෝටි 17,000ක්. එතකොට ක්‍රිස්තියානි ජනගහණය ලංකාවේ සමස්ත ජනගහණයට වඩා ඉන්දියාවේ ක්‍රිස්තියානි ආගම දාන අය විතරක් වැඩි. ජනගහණයෙන් 2.3ක්. ඒ කියන්නේ කෝටි 2.7ක්. එතකොට ජනගහණයෙන් 80%ක් Hindu. ඉතිරි 20% තමයි අනිත් සියලු ආගම් අතර බෙදිලා තියෙන්නේ. එතකොට මුස්ලිම් ජනගහණයත් ඉන්දියාවේ කියන්නේ පාකිස්තානයේ, බංග්ලාදේශ කියන මුස්ලිම් රටවල් දෙක කැඩිලා වෙන් වුණාට පස්සේ ඉන්දියාවේ සමස්ත ජනගහණයෙන් 14,000ක් 14.2ක් හේවත් කෝටි 17,000ක් මුස්ලිම් ජනතාව ඉන්නවා. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එනවා. දැන් ලංකාවේ සිංහල භාෂාව වැඩිපුර කතා කරන භාෂාව, සිංහල ජනවර්ගයේ ප්‍රධාන රට ලංකාව, එකම රට ලංකාව, ඒ වගේම ඉන්දියාවේ හින්දි කියන්නේ ප්‍රධාන භාෂාව, වැඩිම පිරිසක් කතා කරන භාෂාව, භාෂා 2000ක් සම්පූර්ණම, ඒ භාෂා 2000න් වැඩිම පිරිසක් හින්දි කතා කරන්නේ. නමුත් රටේ හින්දි කතා කරන කියන්නේ ප්‍රධාන භාෂාව හින්දි වෙච්ච අය ඇතුළුව අනිත් ප්‍රාන්තවල රට පුරාම හින්දි භාෂාව තේරෙන අය. අපි හිතමු සිංහල තේරෙන දෙමළ අය, සිංහල තේරෙන මුස්ලිම් අය, ඊට පස්සේ ඉංග්‍රීසි තේරෙන ජනගහණයෙන් කොච්චර තේරෙනවද? අන්න ඒ වගේ ගත්තොත් එහෙම සමස්ත ජනගහණයෙන් 43.6%කට තමයි හින්දි තේරෙන්නේ. ඒ කියන්නේ රටේ ජනගහණයෙන් භාගයකටත් වැඩි පිරිසකට රටේ ප්‍රධාන භාෂාව ඉන්දියාවේ බෑ. තේරෙන්නේ නැහැ, මොකක්වත් තේරෙන්නේ නැහැ. දැන් ලංකාවෙන් එනකොට චීන, ජපන් මොන හරි එනකොට මොකක්වත් තේරෙන්නේ නැහැ වගේ තමයි ඉන්දියාවේ ජනගහණයෙන් 50%කට වැඩි පිරිසකට හින්දි තියෙන්නේ. තේරෙනවද? එතකොට ඉන්දියාව නිදහස ලැබුවේ 1947. ලංකාව නිදහස ලැබුවේ 1948. දැන් අපි ගනිමු අද දක්වා ඉන්දියාව අවුරුදු 77ක් නිදහස ලැබලා, අපි අවුරුදු 76ක් නිදහස ලැබලා. අද අපේ ආර්ථිකයේ තියෙන තැනයි, ඉන්දියාවේ ආර්ථිකයේ තියෙන තැනයි දෙක වෙනස බැලුවහම ලංකාවේ හැම කෙනෙක්ම කරන පොදු චෝදනාවක් තියෙනවා. ඒ පොදු චෝදනාව තමයි අපි මේ තැනට වැටුනේ ඇයි කියලා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට වඩා මේ චෝදනාව කරන්නේ දේශපාලඥයෝ. නැත්තම් අපේ පොත්පත්වල අපිට උගන්වන දේවල්. ඒ තමයි ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නාව,
ඊගාවට ත්‍රස්තවාදී ප්‍රශ්නාව කැරලියාව ඒ ඒ හේතු නිසා ලංකාව දියුණු කරන්න බැරි වුණා. ලංකාව මේ අගාධයට යන ප්‍රධාන හේතු විදිහට ඒගොල්ලෝ හැම වෙලාවෙම දාන්නේ ඒකනේ. දැන් අන්තිමට සුනාමියක් දානවා. ඊළඟට සුනාමියට අමතරව කොරෝනාවක් දානවා. හරිද? ඉතින් මේ සියලු දේවල් එකතු කරලා කියනවා ඒගොල්ලෝ ලංකාව මේ අගාධයට වැටුනේ මේ තත්ත්වයට පත් උනේ ඒ ඒ ඒ වගේ වැරදි නිසා. ඒ කියන්නේ අපිට සුජුව පෙන්වන්න බැරි වැරදි. හරිද? සුජුව පෙන්වන්න පුළුවන් වැරදි එකක්වත් කතා කරන්නේ නැහැ කවුවා. සාමාන්‍ය ජනතාව කතා කරන්නේ පාලකයෝ කතා කරන්නේ. නමුත් අපි ඉන්දියාවත් එක්ක බැලුවොත් අද ඉන්දියාවේ ඉන්න තැන ගත්තාම ලෝකයේ ආර්ථිකයේ ලෝකෙ ඉතා ප්‍රබලම තැනක පළවෙනි 10 දෙනා අතර ඉන්දියාව ඉන්නවා. හරිද? ඒ වගේම ඉන්දියාව දැන් ඔයාලා දන්නවා හඳට පවා මේ රොකට් යවන තැනක පත් වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉන්දියාවේ ටාටා කියන ආයතනය සමාගම තමයි මේ වෙනකොට ලෝකයේ ගුවන් යාන සමාගමට මම හිතන්නේ එයාබස් සමාගමේ වැඩිම ගුවන් යාන ප්‍රමාණයක් ඉල්ලුම් කරලා තියෙනවා. පොඩි ගණක් නෙවෙයි ගුවන් යාන 500ක්. ගුවන් යාන 500ක ඕඩර් එකක් දීලා තියෙන ඉන්දියාව මේ යාබස් සමාගමට ඒක තමයි ලෝකෙ මෙතෙක්කල් ගුවන් යාන සමාග නිෂ්පාදන සමාගමට ලැබුණු ලොකුම ඕඩර් එක. දැන් අපි එක එක ඕඩර් කරන එක එක දේවල් අන්න ඒ වගේ ඕඩර් එක. ප්ලේන් 500ක්. ඒකට ඒ තමයි ඉන්දියාව අද ඉන්න තැන. අපම තව පොඩි උදාහරණයක් කියන්නම් ඔයාලට ඉන්දියාව අදින්න තැන ගැන යම් පැහැදිලි අවබෝධයක් ලබා ගන්න. අපි තුම ඉන්දියාව ලොකු හන්ද ප්ලේන් 500ක් අපිට ප්ලේන් 10ක් තිබුණාම ඇති අපි පොඩි නිසා අපි ඒ වගේ තර්ක ගන්න අපිට ඕන තරම් කියන්න පුළුවන්. හරිද? ඒ තමයි ගන්න පුළුවන් හොඳම නිදසුන ඉන්දියාවේ සහ ලංකාවේ දුම්රිය සේවය. බ්‍රිතාන්‍ය යටත් විජිතය විසින් ඉන්දියාවේ දුම්රිය සේවය දුම්රිය මාර්ග ඉදිකිරීම පටන් ගත්තේ 1837. ලංකාවේ පටන් ගත්තේ 1857. ඒ කියන්නේ ඉන්දියාවේ දුම්රිය මාර්ගය ඉදිකරන්න පටන්ගෙන අවුරුදු 21කට පස්සේ තමයි ලංකාවේ දුම්රිය මාර්ගය ඉදිකරන්න පටන් ගත්තේ. එතකොට ඉන්දියාවේ දුම්රිය මාර්ග මේ වෙනකොට තියෙනවා සම්පූර්ණ කිලෝමීටර් 68426ක්. කිලෝමීටර් 68426ක දුම්රිය මාර්ග ඉන්දියාවේ තියෙනවා. ලංකාවේ තියෙනවා දුම්රිය මාර්ග කිලෝමීටර් 1508ක්. ඉන්දියාවේ 68400ක් වෙනකොට අපේ තියෙන 1508යි. වෙනස තේරෙනවානේ ඉන්දියාවේ ප්‍රමාණයත් එක්ක. හරි ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාව ලොකුයි අපි පුංචි. එතකොට මෙන්න මෙතන තමයි කේස් එක තියෙන්නේ. ඉන්දියාවේ තියෙන කිලෝමීටර් 68426න් මේ වෙනකොට කිලෝමීටර් 60451ක් විදුලි දුම්රිය. ඉන්දියාවේ තවදුරටත් විදුලි දුම්රිය නැති කිලෝමීටර් ගාන තියෙන 8000ක් විතරයි. 60000ක් විදුලි දුම්රිය. ඒකරේ සුද්ධු නෙවෙයි. ඒකරේ ඉන්දියා. ඉන්දියාව කියන රාජ්‍ය, ඉන්දියාවේ පාලකයෝ. එතකොට ඉන්දියාව කිලෝමීටර් 60000ක් දුම්රිය විදුලි දුම්රිය වලට පත් කරද්දී අපිට පුළුවන් උනේ මාතර සිට බෙලියත දක්වා විතරයි දුම්රිය මාර්ගයේ වැඩි දියුණු කරන්න කියන්නේ එකතු කරන්න එකට කොටස. ඉතින් ඒක තමයි ලංකාවේ ඉන්දියාව අතර අපිට පෙන්වන්න තියෙන නිදහසෙන් පස්සේ මේ අවුරුදු 76 සහ 77 අතර කාලයේදී රටවල් දෙකේ ප්‍රගතිය කොහොමද කියලා පෙන්වන්න තියෙන හොඳ උදාහරණයක්. දැන් අපි කතා කරමු ඉන්දියාවේ මේ තරම් ජන වර්ග ගොඩක් ඉඳලා මේ තරම් භාෂා ගොඩක් කතා කරලා මේ තරම් ආගම් ගොඩක් අදහලා නේද? එතකොට රටින් 100ට භාගයට වැඩි රටේ ප්‍රධාන භාෂාව නොතේරුම් රටක නවදිල්ලි ආණ්ඩුව නිදහසෙන් පස්සේ ඉන්දියාව මේ තරම් දියුණු තැනකට ගෙනාවේ කොහොමද? අපිට අපි නිකමට කියනවා ඉන්දියාවේ දූපත් වැසිකිලි නෑ මල පහ කරනවා පාරේ එහෙම අපි අනන්තවත් මේක කරනවා. ඊට පස්සේ ඉන්දියාවේ ලංකාව අතර පාලමක් ගැන කතා කරාම මම කිව්වේ මිනිස්සු ගොඩක් මට ලිව්වා ඉන්දියාවේ හිඟන්නු ටික සේරමයි කියලා. ඉන්දියාවේ හිඟන්නම් කියන රටක් නෙවෙයි. හිඟන්නු ඉන්නවා. ඉන්දියාවේ ජනගහනයත් එක්ක බැලුවාම ලංකාවට වඩා හිඟන්නු ඉන්දියාවේ ඉන්නවා. ඒක නෝමල්. නමුත් ලංකාව මුළු රටම දැන් හිඟන්නු බවට පත් වෙලා තුන් වේල කා ගන්න විදියක් නැහැ. ඒක ගැන අපි කතා කරන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් අපි හිතමු මේ සියලු දේවල් වලට හේතු විදියට අපේ අය අදටත් ප්‍රකාශ කරන්නේ ජන වර්ග ගැටලු. ඒතකොට අච්චර ජන වර්ග ගොඩක් තියෙන ඉන්දියාවේ නැති ගැටලු ජන වර්ග තුනක් විතරක් තියෙන ලංකාවට ආවේ කොහොමද? ඔන්න ඕක තමයි අපි තදටම හිතන්න ඕන
අපේ පාලකයන්ගේ නොහැකියාව සහ කූට තක්කඩිකම සහ කිසිම සැලැස්මක් නැතිකම කිසිම කියන්නේ දැක්මක් නැතිකම ඊට පස්සේ ආත්මార్థකාමයේ අවස්ථාවාදී ඒ සියලු දේ නෙවෙයි නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න තියෙන මූලික හේතුව මොකද ඒගොල්ලෝ කියන්නේ එහෙම නෙවෙයි කියලා. ඒකට හේතුවක් ඒගොල්ලෝ කියනවා. ඒ තමයි අපි ජනවාරික ප්‍රශ්න ගැන ලංකාවේ මොන තැනක කතා කරත් මොන තැනක ගහලා බැලුවත් මොන තැනක තියෙන මොන ලේඛනයක් අරගෙන බැලුවත් අපි වගේ ඇලියෙනේම නෙවෙයි සාමාන්‍ය පොදුවේ රටේ ප්‍රධානීව ලියන අධ්‍යාපන පොත්වල දාදි සෑම දෙයකම මුලින්ම උඩින්ම තියෙන දෙයක් තමයි ඒ වැකියම මේක ලියාගත්තා යටත් විජිත පාලනයේ විසින් ජනවාරික අර්බුද නිර්මාණය කරන ලදී කුහෙන් කෙලවරෙන් ආවත් මේගොල්ලෝ කියන්නේ යටත් විජිත පාලනයේ විසින් කියන්නේ සුද්ධ තමයි ලංකාවේ ජනවාරික අර්බුදේ බිහි කරේ දැන් තාමත් මේ සුද්ධගේ පිට තමයි වරද්ද දාන්නේ මට මෙතන ප්‍රශ්නයක් තියෙනවා සුද්ධ කියලා කියන්නේ එංගලන්තෙනේ ඒකට කිව්වේ හිරු නොබසින අධිරාජ්‍ය කියලා ඒ කිව්වේ පැය 24 න් විරපායන කොහේ රටකට එංගලන්තේ කොටසක් අයිති. කියන්නේ එංගලන්තේ එංගලන්තෙම තමයි ඒ කාලේ දැන් ලංකාවත් ඒ කාලේ මහා බ්‍රිතාන්‍ය සිලෝන්. ඒ වගේ එහෙම. එතකොට ඒක නිසා හිරු නොබසින අධිරාජ්‍යක. එතකොට එහෙම අධිරාජ්‍යයක මේ ආකාරයේ ජනවාරික ගැටුම් ඇති කරන්න හොඳම තැන ලංකාවද නැත්නම් ඉන්දියාව වගේ වෙන ලොකු රටක්ද? ජනවාරික ගැටලු ඇති කරලා යනවා නම් ජනවාරික බේද ඇති කරලා යනවා නම් ඇති කරලා යන්න ඕන ලංකාවද ඉන්දියාවද? ලංකාවේ මේ ජනවර්ග තුනයි තියෙන්නේ මේක වේදති කරන්න තරම් දෙයක් තියනවද මේ ලංකාවේ සුද්ධට එහෙමනම් ඉන්දියාවේ නීති වැඩි යති කරන්න ඕන නේ ඉන්දියාවේ නේ මරා ගන්න ඕන ඉන්දියාවේ පකිස්තානයේ බංග්ලාදේශයේ දෙක ඉන්දියාවේ වෙන්කරුනේ ඒ වාරික ගැටලු ඇති වෙච්ච නිසා ඒ වාරික ගැටලු වලට විසඳුමක් ඉදිරියේ ඒගොල්ලෝ එකක වෙන් කළා දුන්නා දැන් ඒ රටවල් තුනක් විදිහට යනවා දැන් අර ඉතිවිනු තිවුණු හිත අමනාපකම් තුඟක් දුරට ගිහිල්ලා දැන් එකට ක්‍රිකට් මැච් ගහනවා එකට සෙල්ලම් කරනවා එකට රාජ්‍ය නායකයෝ එකිනෙකා හමු වෙනවා නේද දැන් ඒ රටවල් සාමාන්‍ය තත්ත්වෙන් පත් වෙලා යනවා නමුත් ඉන්පස්සේ අපි වර්තමානයේ ඉන්දියාව කියන එක පකිස්තාන් බංග්ලාදේශ අතරියාම ඒකේ ලංකාවේ තරම් වාරික ගැටුම් ඇති වුණ නැහැ ලංකාවේ තරම් මරාගත්තේ නැහැ එහෙමනම් ඒක වරද තාමත් ඉංග්‍රීසියින්ගේද නැත්තම් අපේද ඇයි මේකට කවුරුවත් උත්තර නොදෙන්නේ? ඇයි මේකට කවුරුවත් නොහිතන්නේ? මම නිකම් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ලංකාවේ මෙතෙක් පාලනය කරපු ප්‍රධාන පක්ෂ දෙක විසින් මේ ජනතාව අතර මේ කියන අත වර්ග තුනක් නැහැ තුනක් තුන්වෙනි ජනක කියන මුස්ලිම් අයගේ පිළිමත වෛරය ක්‍රෝධය ඇති කරේ මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මේ යුද්ධය අවසානයෙන් පස්සේ ඒතෙක් මුස්ලිම් අය සම්බන්ධයෙන් වෛරයක් ක්‍රෝධයක් සමාජය තුල ඇති වෙලා තිබුණ නැහැ. ඒක මේ පසු කාලින 2009න් පස්සේ ඇති කරපු එකක්. නමුත් මේ සිංහල දෙමළ කියන වර්ග දෙක පිළිබඳව ભેදේ ඇති කරන්න පටන් ගත්තේ 1949. 48 නිදහස ලැබිලා 49 දී තමයි පුරවැසි පනත ගෙනල්ලා DSA නායක ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍ය මාත්‍යවරයා මේ ප්‍රශ්නෙට මූල බීජය තිබ්බේ. මොකද පුරවැසි පනත කියන්නේ? පුරවැසි පනත කියන්නේ ඒ වෙනකොට ලංකාවට ඉන්දියාවෙන් අපි කිව්වා අර වතුකම් කරුව ගෙනල්ලා හිටියා. ඒ කියන්නේ ලංකාවේ සිංහල මිනිස්සු බෑ කිව්වා තේ වතුල වැඩ කරන්න බෑ කිව්වට පස්සේ තේ වතු හදන්න නම් ලංකාවේ කඳුකරයේ තේ වගාවට ගොඩක් හොඳයි කියලා සුද්ධ තේරුම් ගත්තා තේ වගාව කරන්න පටන් ගත්තා ලංකාවේ වැඩ කරන්න බෑ කියනවා නම් එහෙනම් අපිට කොහෙන් හරි සේවක ගේන්න සිද්ධ වෙනවා ඒ නිසා ඉන්දියාවෙන් වතුකම් කරුවෝ ඒගොල්ලෝ ගේන්න පටන් ගත්තා එතකොට ඒ අයව නිදහස ලැබුණු ගමන් 2019 කර පළවෙනි වැඩේ තමයි මේ ඉන්දියාවෙන් ගෙනාපු වතුකම් කරුවෝ ටික ආපහු තොපි ඉන්දියාවට පලයන්ට තොපිට පුරවැසිකම දෙන්නේ නැහැ කියන එක තමයි පුරවැසි පනත කියන එකේ තේරුම. සරල තේරුම. ඔය නිකන් සරල තේරෙන විදිහට කියනවා නම් ඒක තමයි තේරුම. DSN එක තමයි ඒක කරේ. එතකොට ඒක කරේ මූලික වශයෙන් සිංහල පිරිස තමයි ලංකාවේ වැඩි. ඒකෝ සිංහල පිරිස රවටා ගැනීමට නම් සිංහල පිරිසගේ ඡන්ද ලබා ගැනීමට නම් කළ යුතු වැදගත්ම දේ තමයි සිංහලයා ඇඳෙවීම. සිංහලයාට මොනවා හරි වාසි දීම. එතකොට මේගොල්ලෝ ආරම්භයේ ඉඳලාම 48 නිදහසින් පස්සේ ආරම්භ ඉඳලාම ජාතිවාදී විදියට තමයි අපේ පාලකයෝ අපේ මිනිස්සුන්ට එක එක බෝල දුන්නේ එක එක ටොපි දුන්නේ ලොසින්ජර දුන්නේ දීපු ලොකුම ලොසින්ජරය තමයි මුලින්ම මේ පුරවැසි පනත. ඒකෙන් මොකක්ද දුන්නේ? 1949 මේක ගෙනාපු ගමන් දෙමළ අය විරසක වුණා මේ පාලනයත් එක්කලා විරසක වෙලා මේගොල්ලෝ චරණායගම් කියන මිනිස්සයා
දෙමළ ජාතික පක්ෂය නැත්නම් ඔය දැන් ලංකාවේ තමිල් අරසකච්චි කියලා කියන්නේ ඒ තමිල් අරසකච්චික පිහිටෙව්වා. ඒක දෙමළ පක්ෂයක් එහෙම ඒ පිහිටෙව්වේම ඒගොල්ලෝ අන්නාර පුරවැසි පනත කියන එකට එරෙහිව. එහෙම එකක් ගෙනාවු නිසා. මොකද මේ මිනිසුන්ට යන්නේ නැමන්නේ. එහෙම කරන්න බෑ. මේ ලංකාවේ තේ වගාව කියලා කියන්නේ අදටත් තේ පොල් රබර්. තේ පොල් රබර් කියන තුන තමයි. ඒදත් අදත් එහෙමයි. අදත් තේ තුනේ පරිණතන දෙන තේ. ලංකාවට නමක් ගත යන දැන් අපි මේ ජර්මනි කොහේ හරි ගිහිල්ලා ශ්‍රී ලංකා කියනකොට ආ සිලොන්ටේ කියලා කියන්නේ. සිලොන්ටි එක තමයි ලෝකේ අපේ රට ඉස්සරහට ගෙච්ච දැන් පස්සේ ක්‍රිකට් වලින් ගියාට ක්‍රිකට් දන්න රටවල් නමුත් ක්‍රිකට් දන්න නොදන්න සිලු රටවල් ලංකාව දැනගත්තේ සිලොන්ටි නිසා. ඒකට මේ සිලොන්ටි ලංකාවට ඒ කීර්තිනාමය ගෙනත් දුන්නේ අන්නර ඉන්දියාවෙන් ගෙනාපු දෙමළ වතුකම් කරු. අපේ වැඩ කරන්න බෑ කිව්වා. අවංක කතාව ඇත්ත කතාව ඒක. ඒ ඒ වතුකම් කරු නිදහස ලැබෙන ගමන් උන් ආපහු පළයල්ල කියලා ඉන්දියාවට පටවන්න හදනවා නම් මොන තරම් අසාධාරණයි. අදටත් අපි ඉන්න ප්‍රධාන දෙත්තේ. ඉතින් ඒ වගේ ගුණමකු විදියට ජාතිවාදී අදහස් දේශපාලඥයන් විසින් වැපිරීම පටන් ගත්තේ 1949 DSN ආයතන විසින්මයි. ඉතින් පස්සේ 1957 දී ආපහු මේ දෙමළයට විරුද්ධව පාගමන් යන පටන් ගත්ත ලංකාව පුරා. ඒකත් රාජ්‍ය අනුග්‍රහය යටතේ UMP ආණ්ඩුවේ රාජ්‍ය අනුග්‍රහය යටතේ තමයි ඒ පාගමන් සිද්ධ වුණේ. ඒ වැනි දෙමළ ජනතාව සිංහලයට එක්කලා ගොඩාක් වේද වෙන්න තරහ වුණා. එතකොට මම මේ කියන්නේ DS ගේ පස්සේ මේ UMP ආණ්ඩුව, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ විසින් ලංකාවේ ජනතාව වේද කර ඒවා ටික කියන්නේ. මම ඊළඟට කියන්නේ ශ්‍රී ලංකා ජනතා පක්ෂය ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් ගයි වේද කරේ කොහොමද කියන එක. එතකොට ඒ මුල් කාලේ එහෙමයි. ඊට පස්සේ දෙවනි ප්‍රධාන වේද කිරීම පටන් ගන්න ගත්තේ 1977 JR ගේ ජයග්‍රහණයෙන් පස්සේ. ඒ මුල්ම එක තමයි 1981 යාපනයේ ඡන්ද මංකොල්ලය. මහා විශාල ඡන්ද මංකොල්ලයක් කරා යාපනයේ පුස්තකාලේ ගිනි තියලා යාපනයේ බරපතල භීෂණයක් ඇති කරලා කොළඹින් වෙනමම පිරිස් ගිහිල්ලා තමයි ඒ යාපනයේ භීෂණ ඇති කරේ. ඒක තමයි මූලික හේතුවක් වුණේ දෙමළ පක්ෂවලට නැත්නම් දෙමළ පිරිස්වලට දෙමළ තරුණ පිරිස්වලට. ඒ වෙනකොටත් 1976 දී ඔය දෙමළ විමුක්ති සංවිධානය පටන් ගෙන තිබුණා. එතකොට ඒ කියන්නේ 1977 JR දිනන්න කලින් අවුරුද්දකට කලින් තමයි දෙමළ විමුක්ති සංවිධානය ආරම්භ වෙන්නේ. ඒතකොට දෙමළ විමුක්ති සංවිධානය තමයි පස්සේ LTT කොටි සංවිධානය විදිහට වැඩි දියුණු වුණේ. ඒතකොට ඒක පටන් ගන්නෙත් මේ මැතිනිගේ ආණ්ඩු කාලේ. මොකද ඒගොල්ලෝ දිගටම හැම කෙනෙක්ම මේ දෙමළ සිංහල අයව බෙදලා වෙන් කරලා පාලනය කරන්න තමයි ලංකාවේ සියලු දේශපාලක සූදානම් වෙන්නේ. හැමදේම ක්‍රියා කරේ. අදටත් එහෙමනේ. අදටත් හැම එක්කෙනෙක්ම බෙදනවනේ නේද? අදටත් කරන්නේ ඒක. අද ගන්නේ ලෝකේ මං හිතන්නේ මේ ගෑනු පිරිමි ඔය මුස්ලිම් රටවල ඇරුණාම ගෑනු පිරිමි මෙච්චර බෙදන රටක් ලංකාව හැරෙන්න කොහෙවත් නැහැ. ඉන්දියාවෙත් නැහැ මේ විදිහට. ඉන්දියාවෙත් මේ තරම් බෙදන්නේ නැහැ. ගෑනු වෙනම පිරිමි වෙනම. ඒකට ඒක නිසා තමයි හුඟක් මේ දූෂණ බිසනේ වෙනම කතා කරන මාතෘකාවක් ඒක. ලංකාවේ මෙච්චර ස්ත්‍රී දූෂණ එහෙම තියෙන්නේ ලංකාවේ මේ කාන්තා ප්‍රක්ෂේ සහ පිළිම් පක්ෂේ තදින් වෙන වෙන් කරන ආන්ද. ඒ වෙන් කරනකොට ඒ අතරේ ස්වභාවිකව ඇති වෙන කුතුහලය වැඩි ආදරය කියන එකට බරපතල තහංචි තියෙන රණ්ඩු සරුව වලට තහංචි නැ අර මම දැක්ක පහුගිය දවස්වල ටීවී එකේ කියන ටෙල් නාට්‍යයක අම්මා හරි තාත්තා හරි සිප ගන්නවා නම් ළමයිව ළමයින්ට පෙන්නන්නේ නැහැ ඒක. අම්මා හරි තාත්තා අම්මා තාත්තට කිස්සයක් හරි තාත්තා අම්මට කිස්සයක් හරි දෙනවා නම් ඒක අසභ්‍ය දර්ශනය. ඒක පෙන්වන්න කැමති නෑ. එක්කෝ ටෑන් එක මාරු කරනවා, එක්කෝ කට්ටි නැගිටලා යනවා, එක්කෝ නැත්තම් ඊගෙන කතා නොකරිනු. නමුත් අම්මයි තාත්තයි ගුටි යන ගන්නවා නම්, ගහ ගන්නවා නම්, මරා ගන්නවා නම් දෙල් නාට්‍ය මුළු පවුල පුරාම පවුලම එකතු වෙලා කට අරගෙන හරි සතුටින් බලන් ඉන්නවා. එතකොට අපේ ඒ අපේ සංස්කෘතියේ හෝ අපේ සිස්ටම් එකේම තියෙනවා ආදරයට වැටබැඳීමයි, සමගියට වැටබැඳීමයි, ක්‍රෝධයට, වෛරයට, ගහ ගැනීමට, මරා ගැනීමට කටවල් අයාගෙන ෂෝක් වීමයි. හරි. අපි එක පැත්තකින්ද මේක වෙනම මාතෘකාවක්. එතකොට 81 ඒ ආකාරයට ඡන්දමංකොල්ලේ තියලා 83 දී ඒ ඡන්දමංකොල්ලේ ආදී හේතු නිසා තමයි අර විමුක්ති කොටි සංවිධානය අපේ හමුදාවත් එක්ක ගැටුම් ඇති කරගන්නේ. ඒ ගැටුම් ඇති කරගෙන හමුදාවේ 13 දෙනෙක් එක වතාවට මරනවා යාපනයේදී. ඒ මැරිච්ච අයගේ ගෙවල් වලට ඒ මිනිටි කියවල ඒ ගම්වල ඒ මල ගෙදර වල ටික කරා නම් එක තැනකට මිනිස්සු එකතු වෙලා ඇවිස්සීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් JR මොකද කරන්නේ? මේකේ හොඳ ආයුධයක් කරගන්නවා ලංකාවේ වාර්ගිකයන් අතර බරපතල වෛරයක් ඇති කරන්න. මෙන්න දෙමළු එකතු වෙලා යාපනයේදී සිංහල හමුදාවේ 13ක් මැරුවා. එහෙම කියලා මේ 13 දෙනාගේ මලගෙදර
කොළඹට ගෙනල්ලා අර මේ මිනිසුන් ඒ ගම්වලට යවන්න නැතුව නෑදෑය සීරම කොළඹට එන්න කියලා කොළඹ තියනවා මේ මලගෙදර මෙන්න මේ මලගෙදර කොළඹ තිබීම නිසා තමයි 1983 ජූලි මාසයේ 23 මට මතක හැටියට කොමාරි සිකුරාද දවසක් මෙන්න මේ දවසේ මෙච්චර මේ මහවිශාල විනාශයක් සිද්ධ වෙන්නේ කොළඹ කළු ජුලිය කියලා කියන්නේ අන්න ඒකට අපි ඒ කළු ජුලිය ඇති කරන්නේම JR විසින් උමනාවෙන්ම ඊට පස්සේ පස්සේ කාලෙක දිලියට ආවා ඒ පළවෙනි ගල් ගැහිම පළවෙනි ගිනි තැබීම පළවෙනි දේවල් රාජ්‍ය අංශ විසින් තමයි කරලා තිබුණේ ඒ අද කාලෙත් ඔය හැම තැනකම දැන් මේ මේ හොඳම උදාහරණේ වැලිගම සිද්ධිය නේද පොලිසියෙන්මනේ අර මේ හෝටලෙක මේ කරන්න මේ මිනිස්සු වෙලා තියෙන්නේ පාතාලි විදියට රඟපාන්නේ පොලිසියමයි ඒ විදියට තමයි 83 ජූලි වලත් රාජ්‍ය පිරිස් තමයි මුලින්ම මිනිස්සු කුපිත කරේ. JR විසින් යදෝ පිරිස්. ඒතර මේ යදෝ පිරිස් මිනිස්සු කුපිත කරාම මිනිස්සු කුපිත වෙලා මිනිස්සු අවුල් වෙලා මොකද රජයේ මාධ්‍ය උපරිමයෙන් රාජ්‍ය මාධ්‍ය විතරයි තිබුණේ හැම විදියෙන්ම මේකට උල්පන්දම් දුන්නා. දෙමළාය මේක මැරුවා අඳුනා ඊට පස්සේ අනේ මෙන්න හමුදාවේ මරණ ආවා. ඊගාට අර දුක් අඳුනා අඬනායගේ පවුල් වලගේ කඳුළු ඒ සියලු දේ විකුණලා සියලු දේට හයිලයිට් කරලා ඒ මගින් කොළඹ බරපතල ගිනි ඇවිලීමක් ඇති කර කවදාවත් ආය අපිට කරන්න බැරි එකක්. ඒ ගිනි ඇවිලීම නිසා එකට හැමදාම සතුටෙන් ජීවත් වෙච්ච දෙමළ සිංහල මිනිස්සු අතරේ ඇතිවෙච්ච කලකෝලහලෙන් දෙමළ අය ලක්ෂ ගානකට මං හිතන්නේ 150,000 කට මට මතක හැටියට නගරය අතහැරලා යන සිද්ධ වුණා. 400 600 අතර පිරිසක් ඒ දවසේ මරා දැමුණා. කියන්නේ සිංහල අය ඊට පස්සේ අර කුපිතුණන් පස්සේ ජාතිවාදී කියලා කියන මහා නරක දෙයක්. ජාතිවාදී කුපිතුණාම දෙමළ අය හොය හොයා කියන්නේ සිංහල අය ගිහිල්ලා මම සිංහල තමයි උනාට ඇත්ත කතාව මේ කියත කියන්නේ සිංහල අය ගිහිල්ලා දෙමළද කියලා දැනගන්න සමහරලාට දෙමළ අයට උච්චාරණය කරන්න බැරි වචන අහන. මේ බැරි වචන අහලා මේ බැරි වචන උච්චාරණය කරගෙන ඉච්ච ආ මූ දෙමළ කියලා මරන. අන්න ඒ වගේ මහා නරකම එකක් තමයි 1983 සිද්ධු වුනේ. ඒතොර ඒ සියල්ල කරේ මේ අපේ රාජ්‍ය පාලනයේ ජාතිවාදී වැපිරීම සඳහා ජාතිවාදී වැපිරීම මගින් ඡන්ද ගොඩ වැඩි කිරීම සඳහා. ඒකට ඒකෙන් අනිත් පැත්තෙන් දෙමළ ජාතිවාදී පක්ෂ ඒගොල්ලොත් ජාතිවාදී පටන් ගත්තා. ඒගොල්ලෝ පටන්ගෙන ඒගොල්ලොත් හරි හරියට දෙමළ දේශපාලඥයොත් යාපනයේද නැගෙනහිරද මේ ජාතිවාදී සිංහලයට විරුද්ධ ජාතිවාදී දෙමළ මිනිස්සුන්ගේ ඔළුවට රෝපණය කරලා ඒ මිනිස්සු අපි දෙගොල්ල පරම හතුරු බවට පත් කරා. කියන්නේ දෙමළ මිනිස්සු මට එල්ටිටි සංවිධානය හා සම්බන්ධ වෙලා හිටිය අය පහු කාලෙදි මේ රටවලදී හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉඳලා තියෙන්නේ සිංහල කියලා කියන්නේ නිකන් මහා යක්කු පිරිසක් විදියට. මට මතකයි පහුගිය දවසක මට හම් වුණා දැන්ට මාස කීපෙට උඩදී පොඩි ගෑන් ළමයි දෙන්නේ. ජර්මනියේ ඉපදිච්ච අවුරුදු 15-16 වගේ ගෑන් ළමයි දෙන්නේ ස්කෝල් ට්‍රිප් එකක් යන ළමයි දෙන්නේ හම්බ වෙලා මම කතා කරා. ලංකාව කියලා තේරුණාම ඒ ළමයට සිංහල බෑ අපි ජර්මන් වලින් තමයි කතා කරගත්තේ. ඒ ළමයි හරි සුහදු වුණා අපි එකට කෑව බිව්වා. එතකොට ඒ ළමයි මට කිව්වා මම ඒලට හරි උදව් කරා මම ඒගොල්ලන්ට කෑම වලට පවා මං සල්ලි මේව කරා මේ අපි තේමොණ්ඩයන් කියලා. එතකොට ඒ ළමයි කිව්වා ඇත්තටම අංකල් අපි දැනන් හිටියේ නෑ සිංහල මිස්සෙ මෙච්චර හොඳයි කියලා. මගේ පෞද්ගලික අත්දැකීම. මොකද ඒගොල්ලන්ගේ දෙමව්පියෝ ඒගොල්ලන්ට කියලා තිබුණේ ඒගොල්ලෝ දැන් නම් එහෙම නැහැ ඒගොල්ලෝ දැන් හැමෝම එක්ක ජීවත් වෙනවා මෙන්න මේ ඩිසල්ඩෝෆ් පැත්ත කොහෙද මං හිතන්නේ. එතකොට ඒ ළමයි මට කිව්වා අපිට අපි දැනගෙන හිටියේ සිංහල අය පෞද්ගලිකව ආශ්‍රය කරලා නැහැ අපිට අංකල් තමයි හම්බුනේ පළවෙනි වතාවට අපි දැනන් හිටියේ විදිහට සිංහල අය බොහොම නපුරු භයානක පිරිසක් විදිහට තමයි අපි දැනන් හිටියේ මේ අවුරුදු 16-17 ලංකාවගෙන් නොදන්න ජර්මනි ඉපදිච්ච ළමයි දෙන්න කියන හිතන්න ඒ දෙමළ ජාතිවාදයේ සහ සිංහල ජාතිවාදයේ දේශපාලනඥයන් විසින් රෝපණය කර දීම කොච්චර ප්‍රබලද කියලා. ඉන්දියාවේ අච්චර ජන වර්ග ගොඩක්, අච්චර ආගම් ගොඩක්, අච්චර භාෂා ගොඩක් ලංකාවේ තරමට මේ විදිහේ එකිනෙක අතර වෛරයක්, ක්‍රෝධයක් ඒ පාලකයෝ ඇති කරේ නැහැ කවදාවත්. ඒකට ඒ විදිහට බැලුවහම කොහොම හරි ලක්ෂයක මරණ මේ අවුරුදු 25 තුල ලංකාවේ සිද්ධ වුණා. මෙන්න මේ දේශපාලනඥයන්ගේ අමනෝත්ය අනුවන අදුරදර්ශී ක්‍රියා නිසා ඒගොල්ලන්ගේ තනිකරම තමන්ගේ ඡන්ද වෙනුවෙන් විතරක් මේ සියලු දේ කරේ. ඡන්ද කොට වැඩි කර ගැනීමම විතරයි. හරිනේ වෙන කිසිම දෙයක් අරමුණක් තිබුණේ නැහැ කාටවත් අපේ ලංකාවේ. එතකොට මේ ඡන්ද කොට වැඩි කිරී ගැනීම ඡන්ද වෙනුවෙන් විතරක් අපේ හිතුවගෙන හොඳම නිදසුන තමයි බණ්ඩාරනායක මහත්තයා. 1951 දී තමයි
තමයි බණ්ඩාරනායක මහත්තයා එක්සත්දාතික පක්ෂයෙන් UMPකින් කැඩිලා අයින් වෙන්නේ. ඒ කියන්නේ 48 නිදහස ලැබෙනවා. නිදහස ලැබිලා අවුරුදු 3කින්. අවුරුදු 3යි නිදහස ආණ්ඩුවේ බණ්ඩාරනායක ඉන්නේ. බණ්ඩාරනායක මොකද කරන්නේ? කලිසම කෝට් එක පැත්තකට දාලා ජාතික ඇඳුමක් ඇඳගෙන මෙයා පටන් ගන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක. ඒ කියන්නේ ඒක පටන් ගන්නේම තනිකරම සිංහල ජාතිවාදය සඳහා තෝතැන්නක් බවට පත් කිරීම. ඒ කියන්නේ සිංහල ජාතිවාදයට වෙනමම අනන්‍යතාවයක් දීලා ඒ ජාතිවාදය පෝෂණය කරන්න තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයෙන් පටන් ගන්න. එතන පක්ෂයේ ප්‍රශ්නේ ඉන්නේ නායකත්වයේ පිළිබඳව. ඒ කියන්නේ බණ්ඩාරනායක මහත්තයාට නායකත්වය ලැබුණේ නැහැ පක්ෂේ. ඒ කෝන්තරේ තමයි එයා පිරිමහ ගන්න මේ විදිහට ලංකාවේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට කඩලා. ඊට පස්සේ එනවා 1956 මැතිවරණය. ඒකට පක්ෂය හදලා අවුරුදු 4කින් මැතිවරණයක් එනවා. මේ මැතිවරණේ බණ්ඩාරනායකගේ ප්‍රධාන සටන් පාඨය තමයි පැය 24න් සිංහල රාජ්‍ය භාෂාව කරනවා කියන එක. ඒ වෙනකොට ලංකාවේ රාජ්‍ය භාෂාව වෙලා තුන ඉංග්‍රීසි. නමුත් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පාසුකම් රටේ සාමාන්‍ය ජනතාවට අපේ ඉහළ පිරිස්ම දුන්නේ නැහැ. ඉහළ පිරිස් ලොකු කවුරුත් මේක කියන්නේ නැහැ. ඒක නිසා මට චෝදනා කරන්න එපා. මේක තමයි ඇත්ත කතාව. ලංකාවේ ඉංග්‍රීසි පාලනය යටතේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට සිංහල සාමාන්‍ය අයට අවස්ථාව නොදුන්නේ අපේ සිංහල ප්‍රභූන්. ඒගොල්ලෝ ඉංග්‍රීසි දැන ගැනීම වරප්‍රසාදයක් විදිහට සැලකුවා. සාමාන්‍ය ජනතාව ඉංග්‍රීසි දැනගත්තොත් සාමාන්‍ය ජනතාවත් සුද්දන්නෙක් එකතු වෙලා සුද්ධ කියන දේවල් තේරුම් ගනී කියලා අපේ අය ලොකෝ කැමති වුණේ නැහැ. ඒ නිසා නිදහස ලැබෙන මොහොත වෙනකොට ලංකාවේ ජනගහනයෙන් 10%ට ඉංග්‍රීසි පුළුවන්. ඒ 10%ට උනේ අවුරුදු 133ක් ඉංග්‍රීසියෙන් පාලනයට අපි හිටියත් අපේ ඉහළ අය ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථාව දුන්නේ නැහැ පහළ සාමාන්‍ය මිනිස්සුන්ට. මොකද ඒගොල්ලන්ට ඒක මදිකමක් වුණා. අපි විතරක් ඉංග්‍රීසි දන්නෝ තොපි ඔය විනියෙන් විදිහට හිටපල්ලා. මොකද තොපි ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් තොපිත් එකතු වෙනවා සුද්දොත් එක්කලා. එතකොට සුද්දෝ කියන්නේ ඇත්තද බොරුද කියලා තොපිට තේරෙනවා. දැන් අපි කියන දේ තමයි තොපි පිළිගන්නේ. සුද්දා යස් කිව්වොත් අපි උඹට කියනවා නෑ සුද්දා කිව්වේ නෑ කියලා. එතකොට අපි පිළිගන්නේ සුද්දා සුද්දා නෑ කියලානේ. මේ සුද්දා කියන්නේ යස් කියලා. තේරෙනවද? අන්න ඒ විදිහට තමයි අපිව අඳගෙන හිටියේ අපේම පාලකයෝ. එතකොට මේ පැය 24 සිංහල රාජ්‍ය භාෂා කරන කියන සටන් පාඨය මහ බරපතල ව්‍යසනකාරී එකක් බවට පත් වුණා. ඒකෙන් තමයි දෙමළ අයට තද වේදනාවක් ආවේ. මොකද ලංකාවේ ඒ වෙනකොටත් ලොකු දෙමළ ගණනක් හිටියා. හරියට ඉනන්ස් කරන්න තිබුණේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වලට අමතරව සිංහල සහ දෙමළ කියන භාෂා දෙකම රාජ්‍ය භාෂා බවට පත් කළ යුතුයි කියන එකක් තමයි එන්න ඕනේ. එහෙම ආවනම් දෙගොල්ලම සමගියෙන් මේ ගමන යන්න තිබුණා. ඒකට ඉංග්‍රීසිත් තියෙනවා, සිංහලත් තියෙනවා, දෙමළත් තියෙනවා, අද තියෙනවා වගේ. ඒකට ඒක නෙමෙයි මුලදි කරේ. මුලදි මේ දෙගොල්ල ජාතින් අතර කෙටවීම වෛරේ. ඒ නිසා තමයි ඊට පස්සේ යාපනයේ පැතිවල මිනිස්සු අර ඉස්සර වාහනවල නොම්බරාවේ 1 3 2 3 කියලා ශ්‍රී කියන සිංහල අකුරු. මේ ශ්‍රී කියන සිංහල අකුරු තාර ගන්න පටන් ගත්ත දෙමළ අය. මොකද සිංහල විතරක් රාජ්‍ය භාෂාව අපිට කතා කරන්න අපිට භාෂාවක් නැත්නම් අපේ අයිඩෙන්ටි අඳුරපතෙන්නේ සිංහලෙන් නම් අපි සිංහල දන්නේ නැත්නම් හිතන්න යාපනයේ මිනිහෙකුට තමන්ගේ අයිඩෙන්ටි කියව ගන්න බැරි නම් සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා. අතරම මෑත කාලයක් වෙනකම්ම ජාතික හැඳුනුම්පතේ සිංහලෙන් තමයි දෙමළ මිනිස්සුන්ට ජාතික හැඳුනුම්පත කියන්නේ. බල දන්නවද ඒක? හිතන්නකෝ දැන් අපේ ජාතික හැඳුනුම්පත අපි සුළු ජන වර්ගයක් වටුනොත් අපි සිංහල අපිටම චීන හරි මුක්කු හරි ලංකාවේ වැඩි ජනගහනයක් වටුපත් වෙන චීන භාෂාවෙන් අපිට ජාතික හැඳුනුම්පතක් ආවොත් අපි කොහොමද ඒක කියවන්නේ? තමන්ගේ නම තමන්ට කියව ගන්න බැරි නම්. හිතන්න මේ මොනතරම් අදූරදර්ශීද අපේ පාලකයෝ කියලා. අපි මේ උඩ බලාගෙන කියලා ගහනවත් අපි විසින් පහලට දා ගන්නවත් නෙවෙයි. අපේ වැරදි නිසා තමයි අද ඉන්දියාව අතන ඉන්නෙත් අපි මෙතන ඉන්නෙත්. මේ වැරදි අදටත් තේරුම් ගන්න පාටක් පේන්නේ නැහැ අපේ වහල් ජනතාව. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මොකද මේවා පැහැදිලි කරලා අනාගතයට හරි කාට අපි මේවා තියෙන්න ඕනේ. වාට මතක ඇති ඌව වෙලස්ස කරල්ල කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ වෙච්ච ප්‍රබලම කරල්ල. කියන්නේ ප්‍රබලම ගැටුම විදේශික ප්‍රින්සක් හා ලංකාවේ අය අතර. ඒ ඌව වෙලස්ස කරල්ල ගැන මොනතරම් බොරුද ලංකාවේ කියලා තියෙන්නේ. මගේ ඌව වෙලස්ස කරල්ල වීඩියෝ එක අරගෙන බලන්න කාට හරි කියන්න පුළුවන්ද ඒක එහෙම නෙවෙයි උනේ කියලා. මං විතරයි ඌව වෙලස්ස කරල්ල පිළිබඳව හරියට පරීක්ෂණ කරලා මාස ගණනාවක්ම මහන්සි වුණා වෙලස්ස කරල්ල ගැන සියලු දේවල් එංගලන්තයේ ලංකාවේ සියලු දත් එකතු කරලා හරි ප්‍රතිරූපය ඌව වෙලස්ස කරල්ල කියලා කියන්නේ මොකද්ද? කොහමද පටන් ගත්තේ? ඇයි පටන් ගත්තේ? ඒකේ කරල්ල ගියේ කොහමද? මොනවද උනේ? අවසානයේ මොනවද උනේ? ඊට පස්සේ පසු ප්‍රතිඵල ඒ සියලු දේවල් ගැන
පැහැදිලි වීඩියෝකින් මම YouTube එකට නම් දහරලා තියෙනවා ඌ වෙනස කරලා පිළිබඳව කාට හරි දැනගන්න ඕන එක බලන්න ඒක සම්පූර්ණ අපක්ෂපාති සිංහල ජාතිවාදී නෝන නැත්තම් සුද්ධ විදේශිකවාදී නෝන පැහැදිලි නිර්වචනයක් විග්‍රහයක් ඒ වගේ තමයි මේ මේ කතාව අපි අදටත් කියන්නේ නිදහස කාරණා විදිහට සුද්ධ වාර්ග ගැටළු ඇති කරා ඒ වාර්ග ගැටළු ඇති කරන නිසා තමයි අද අපිට මේ දිනු වෙන්න බැරි වුනේ එහෙනම් ඉන්දියාව කවුරුත් අහන්නේ නැහැ මේ ප්‍රශ්නේ ඊළඟට සිරිමාව මැතිණියගේ ආණ්ඩු කාලෙත් මහා බරපතල වරදක් කරා ඒ තමයි සිරිමා ශාස්ත්‍රි ගිවිසුම 1964 64 සිරිමා ශාස්ත්‍රි ගිවිසුමේ මොකද්ද කරේ සිරිමාවොත් ශාස්ත්‍රි ඉන්දියාවෙත් දෙගොල්ලාම මේ වෙලාවේ අවස්ථාවදී විදිහට වැඩ කරා කියලා තමයි කියන්නේ අන්තිමට ඒ ජනවර්ගික පිරිස වතුකරේ හිටපු යම් කොටසක් ඉන්දියාව බාර ගන්නත් යම් කොටසක් ලංකාව බාර ගන්නත් තමයි ඒ ගිවිසුමෙන් ආවේ ඒකට හේතු උනේත් අපේ සිංහල ජාතිවාදී පිරිස විසින් තිබුණු බලපෑම සිරිමාවන්ගේ ආණ්ඩුවට විතරක් නෙවෙයි ලංකාවේ සියලුම කොහේ හරි ආණ්ඩුවක් බිහි වුණා නම් ඒ හැම ආණ්ඩුවකටම සිංහල ජාතිවාදයේ විසින් අපේ විශේෂයෙන් බෞසිංහල බෞද්ධ විසින් අපේ ගොඩ වැඩි කර ගැනීම සඳහා සිංහල බෞද්ධයාට විතරයි සියලු දේ ලැබෙන්න ඕන අනිත් අය පහත් කොට සැලකීම අනිත් අයට අරගෙන ලැබෙන්න ඕන සමාන අයිතියට විරුද්ධව සටන් කරේ අපිමයි හැමදාම ඒ සමාන අයිති විරුද්ධව අපි සටන් කරන සටන් ගන්න අපේ සාමාන්‍ය සමාජයෙන් ප්‍රෙෂර් එක එන්න එන්න පාලකය පෙළඹුණා දේශපාලන අවස්ථාවාදී වෙනුවෙන් ඒවට යම් යම් ක්‍රියාමාර්ග ගන්න. ඒගත්තු ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල විදිහට අපිට සිද්ධ වුණේ හැමදාම මේ අගාධියම ඉන්නේ. ඒක මේකෙන් තේරුම් ගන්න හොඳට ඕගොල්ලෝ ලංකාවේ අද මේ තියෙන සියලු ප්‍රශ්න වලට මූල බීජ සැපයුවේ අපේ හිත ඇතුලේ වැපිරලා තියෙන අවස්ථාවාදී ජාතිවාදී ඒ කියන්නේ අපේ අපිට විතරයි හැමදේම කියන මතේ නිසා තමයි අපි කාටවත් ලංකාවේ කවදාවත් නෑකමක් නැත්තේ අපි පොදුවේ නගින්න හිතන්නේ නෑ පොදුවේ දියුණු වෙන්න හිතන්නේ නෑ හැමෝම එකතු වෙලා යන්න හිතන්නේ නෑ අපිට බෑ දෙමළ මිනිස්සු මූදට දාන්නවත් මුස්ලිම් මිනිස්සු මූදට දාන්නවත් බර්ගර් මිනිස්සු තව කවුරු හරි මැලේ මිනිස්සු නැ ඒගොල්ලෝ මූදට දාන්න බෑ ඒ තනි සිංහල බෞද්ධයාට විතරක් රටක් වෙන්න බෑ නීති නම් නීති සියල්ලට සමාන වෙන්න ඕන එහෙම නීති සියල්ලට සමාන වුනේ නැති වුනාම තමයි ඒ ජන වර්ග වලට වෙනම නීතිය දෙන්නේ දැන් තේසවලාමේ නීතිය යාපනයේ නීතිය ඊට පස්සේ මුස්ලිම් විවාහ නීතිය අනම්මනම් අපි හරියට චෝදනා කරනවා ඒගොල්ලන්ට වෙනම නීතියක් අපිට වෙනම නීතියක් තියෙන්නේ මොකටද එහෙම වෙන්න බෑ කියලා හැබැයි අපි තමයි ඒවට මූල බීජ සපයලා තියෙන්නේ අපිට වැඩියෙන් ඕන කියලා කියනකොටම අනිත් අය පිළවෙනව නෑ අපිටත් ඕන සරලයිනේ නේද ඒකට මේක පුංචි රටක් බොහොම පොඩි ජනගහනයක් ඉන්න ඉන්දියාවට ආසාපේක්ෂව ගත්තාම මොකද ඉන්දියාව තමයි හොඳම මිදසුර අපිට ගන්න තියෙන ඒ රටේ එච්චර ජන වර්ග තිබිලත් ඒ රටේ නැති ජාතිවාදයක් ආගම්වාදයක් ආගම්වාදෙත් තියෙන මොකද 2009න් පස්සේ බරපතල විදිහට මේ මුස්ලිම් ආගමට විරුද්ධව මේ ශ්‍රී ලංකා දේශපක්ෂ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මිනිස්සු අතර බේද බින්න ඇති කරා නේ වන්ද පොත්තු අනම්මන කට්ටි දන්නනේ කතා ඒ තමයි කියන්න ඕනේ ඒ ඒ බේද බින්න කිරීම තමන්ගේ පාලනයේ ප්‍රධාන මූලධර්මයේ බවට පත් කරගත්තේ සුද්ධු නෙවෙයි අපේ අය ඒ මූලධර්මයේ බවට බේද බින්න කිරීම පත් කරන්නට බීජ සැපයුවේ අපේ සාමාන්‍ය ජනතාව ඔයාලා ඔයාලා අපි තමයි දේශපාලඥයන්ගෙන් ඒ ඉල්ලීම් කරේ අපේ අදහස අනුව අපේ ඉල්ලීම් අනුව ඒගොල්ලන්ට පේනවා නම් මෙන්න මේ ඉල්ලීමට අහුන්කම් දුන්නොත් එහෙම අපිට ඡන්ද වැඩි වෙනවා කියලා දේශපාලුවා ඒක කරනවා එතකොට ඊට වඩා එක පැත්තකින් අපිට එහෙම කරද්දි අනිත් පැත්තෙන් ඒගොල්ලෝ අර ජාතිවාදී අනිත් පැත්තට උදව් කරනවා උදාහරණයක් තමයි ප්‍රේමදාස මහත්තයා LTT එකට ආයුධ සහ කෑම සහ සල්ලි දුන්නා ඊළඟ එක අපි පැහැදිලිවම දැන් මේ YouTube වීඩියෝ පවා තියෙන තාම ටිරන්නලස් ලව්ව බැසිල් රාජපක්ෂ කියන රාජපක්ෂ පවුල බැසිල් කුවම් බැසිල් විතරක් නෙවෙයි මහින්ද බැසිල් ගෝටා චමල් සේරම නාමල් සේරම එකයි ඒ සේරම ටික එකතු වෙලා කොටින්ට කොච්චර සල්ලි කන්දක් දුන්නාද කියලා ඡන්දේ වෙනුවෙන් ටිරන්නලස්ම සාක්ෂි කියන ටිරන්නලස්ගේ වීඩියෝ තදස් YouTube එකේ තියෙනවා ගලව ගන්න බෑ කාටවත් පුළුවන් නම් ඒකළු ගලවයි ඒව නමුත් YouTube එකේ බලන්න පුළුවන් අදටත් ටිරන්නලස් කතා කරන ඒවා තියෙනවා කෙලින්ම කියනවා මම මට බැසිල් රාජපක්ෂ මෙච්චර සල්ලි මිටි ගොඩක් ගෙනත් දුන්නා සල්ලි සූට්කේස් ගොඩක් අරගෙන අපේ ගෙදරට ආවා ඇවිල්ලා මේ ටික LTT එකට දෙන්න කියලා දුන්නා කියලා කොටියක් දෙන්න කියලා පැහැදිලි ටිරන්නල්ස්ම කියන අද පොලිස් යන්නේ. ඒ සියලුම දේවල් ඒගොල්ලෝ කරේ
එක පැත්තකින් සිංහල ජාතිවාදී වපුරන අතර එක පැත්තෙන් සිංහල මිනිස්සු රවට්ටලා අපි හොඳ බෞද්ධ කියලා වැඳගෙන අර පිරිත් නූල් මිටි මිටි බැඳගෙන එහෙම පෙන්නන අතර අනිත් පැත්තෙන් අර අර කට්ටිය ඡන්ද වෙනුවෙන් දෙමළ ඡන්ද ටික වෙනුවෙන් මේ පැත්තර මේව කරා මුස්ලිම් ඡන්ද ටික වෙනුවෙන් මේ පැත්තර මේව කරා හොඳම උදාහරණේ ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයට ගෝඨාභයගේ එකම account එකෙන් සිංහල බෞද්ධ ආගම් වාදයෙන්ට එකම account එකෙන් සල්ලි යනකොට ඒ account එකෙන්ම මුස්ලිම් ජාතිවාදීන්ට ආගම් වාදීන්ට account එකෙන්ම සල්ලි දීලා තියෙනවා. හිතන්න මේගොල්ලෝ මොනතරම් ભેද බින්න කිරීමක් කරලා තියෙනවද කියලා. නිකමට තව දෙයක් මම උදාහරණයක් ඕගලන්ට කියන හොඳට තේරුම් ගන්න එක. ලංකාවේ ඡන්දයක් තියලා රජයක් බයට පත් වුණ ගමන් ඉඳලා ඒගොල්ලෝ කරන්නේ මොකද්ද මූලිකවම? අවුරුදු 5කට පස්සේ එන ඡන්දයේදී නැවත බලය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වීම පළවෙනි දවසේ ඉඳලා පටන් ගන්නවලු. ඇත්තම කියන්නේ ලංකාවේ සමස්ත මුළු කාලය පුරාම කෙරිලා තියෙන්නේ ඡන්ද සටනක්ම විතරයි. හැමදාම ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ කතා වෙන්නේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න විදිය, තමන්ගේ මන්ත්‍රීවරු පිළිබා ගන්න විදිය, ඊළඟ ඡන්දෙට මිනිස්සුන්ව අන්දන විදිය, හැම ගිවිසුමක්ම හැම මේකක් වෙනවනම් ඒවා මිනිස්සුන්ට වහලා එන්නේ, කොලේ වහලා එන්නේ, මිනිස්සුන්ගේ වහල් බවට පත් කරලා මිනිස්සුන්ට බෝල බස්සලා ඒ වගේ එන්නේ. පාරක් හැදුවත් වෙන නිර්මාණය මේ රටේ සංවර්ධනය කියලා දෙයක් කරා. ඒගොල්ලන්ට 70 60 70 සාක්කුවට දාගෙන පුළුවන් ඉදිරිය තමයි ඒක කරලා තියෙන්නේ. ලංකාවේ මෙච්චර ස්වභාවික සම්පත් තියෙනවා. ඒ සම්පත් ටික පවා ඒගොල්ලෝ විකුණගෙන කන්නේ. ඒ වෙලාවෙන් ලංකාවේ රටට ප්‍රොජෙක්ට් වෙන නිෂ්පාදනයක් කරන නිෂ්පාදන ආයතනයක් පිටවන්නේ නැත්තේ. ඒ පිටුවීමෙන් ඒගොල්ලන් ලැබෙන දෙයක් නැහැ. ඒක එතනින් ඉවරයි. නමුත් ඒව විකුණගෙන කරනවා නම් හැමදාම ඒගොල්ලන්ට ලාභ වෙනවා. ඒ විදිහට තමයි ඒගොල්ලෝ හැමදාම හිටියේ. එතකොට ඔයාලට යන්තම් හරි බුද්ධියක් තියෙනවා නම් දැන් හිතන්න ලංකාවේ මේ අගාධයට ගෙනාවේ 1948ට කලින් අපිට මේ ජාතිවාදී වාදේ වැපරුවා, ජාති ભેද බින්න කළා ගියා කියන සුද්ධද නැත්තම් අපේ අයද? එහම සුද්ධ ભેද බින්න කරලා ගියා නම් ඊට වඩා ભેද බින්න වෙලා තියෙනුනේ ඉන්දියාව. අදුතරමින් ශ්‍රී ලංකා පාස්පෝර්ට් එකට තියෙන තැනයි ඉන්දියාවේ පාස්පෝර්ට් එකට තියෙන තැනයි හිතන්නේ. ඉතින් ඒ නිසාම ඉන්දියානුව ගොඩක් ඉන්න ලෝකේ පුරා ඉන්න ඉන්දියානුව මම අඳුරන පෞද්ගලිකව දන්නා ඉන්න ඒගොල්ලෝ ඉන්දියන් පාස්පෝර්ට් එක අතරින් කැමති නැහැ. ඒගොල්ලෝ ඉන්දියන් පුරවැසිභාවය අතහැරලා මේ යුරෝපියානු පුරවැසිභාවය ගන්න කැමති නැහැ. මොකද ඉන්දියාවේ පාස්පෝර්ට් එක යම් තරමක ලෝකේ මේ වෙනකොට ප්‍රබලයි. ඒගොල්ලෝ දන්නවා අනාගතයේදී ලෝකේ ප්‍රබලම පාස්පෝර්ට් එකක් බවට ඉන්දියා පාස්පෝර්ට් එක පත් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට ලංකාවයි ඉන්දියාවයි සංසන්දනාත්මක බැලුවහම අපි කරන්න ඕන මොකද්ද මේ වෙලාවේ? අපේ මෙතෙක් කල් ආපු අවුරුදු 76ක් පුරාවට අද දවස් දක්වා ආපු මේ ගමන හොඳ නැත්තම් අපේ පාලකයෝ කරලා තියෙන්නේ අපිව ඇඳවීම නම් අපිව කෙටවීම නම් අපිව විනාශ කිරීම නම් අපි දැන් මොකද්ද කළ යුත්තේ? අපි දැන් කළ යුතු දේ තමයි මේ සියල්ල පළවෙනිමෙන් තේරුම් ගැනීම. පළවෙනිම දේ තේරුම් ගැනීම. මොකද්ද තේරුම් ගන්න? තේරුම් ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි කිසිම කෙනෙක් තමන්ගේ පෞද්ගලිකත්ව වෙනුවෙන්වත් තමන්ගේ පවුලේ වාසය වෙනුවෙන්වත් තමන්ගේ වාර්ගික වාසය ඒ කියන්නේ සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ වාර්ගික වාසය වෙනුවෙන්වත් තමන්ගේ ආගමික වාසය වෙනුවෙන්වත් බෞද්ධ හින්දු මුස්ලිම් හරි ක්‍රිස්තියානි හරි මොනවා හරි ඒ කිසිම දෙයක් වෙනුවෙන් කවදාවත් කතිරියක් ගහන්න එපා. පළවෙනිම ඉල්ලීම මට ඕගොල්ලන්ගේ කරන්න තියෙන වැදගත්ම පළවෙනි ඉල්ලීම පැහැදිලිනේ පෞද්ගලික මොනම හේතුවක් නිසාවත් කතිරිය ගහන්න එපා. එහෙමනම් කොහොමද කතරේ ගහන්න ඕන අපි? කතරේ ගහන්න ඕන පොදු අරමුණක් වෙන්නේ. මේ මුළු රටම දිනුනෝ වෙනව බලන්න බැලීම සඳහා. අපේ අවුරුදු 60කට 70කට කලින් අපි හිතමු 1951 බණ්ඩාරනායකගේ පක්ෂ කඩාගෙන ඇවිල්ලා 1956 දී පැවිදි අතරේ සිංහල රාජ්‍ය භාෂාව කරනවා කිව්වහම අපේ සීයලා කොච්චර කතරේ ගහලා ඒ පක්ෂ දිනවන්නේ නැද්ද? ඒගොල්ලන්ගේ කතරේ නිසා අද අපිට රටක් ඒ ලැබිලා තියෙනවද? නෑ. ඒගොල්ලන් කතර නිසා අද වෙලා තියෙන්නේ අපිට තුන් වෙල තියා එක වෙලක් කන්න බැරි තත්ත්වයක් රත්පත් වීම. ඉදිරි අනාගතයේදී ඕගොල්ලෝ ඒ වගේ ජාතිවාදී ආගම්වාදී හෝ පෞද්ගලිකවාදී ඒ කියන්නේ තමන්ගේ පවුලට රස්සාවක් ගන්න, දරුවට රස්සාවක් ගන්න, වෙන මොන හරි කරගන්න කාට හරි කතර ගහනවා නම් ඒක තමයි අනාගතයේ තව අවුරුදු 70 ගානකට පස්සෙත් අපිට කියන්න වෙන්නේ කවුරු හරි කෙනෙක් මං වගේ කියාවි මෙන්න 1900 මෙන්න 2020 ගණන් වල මෙන්න මේ ඡන්දේ ආවා මේ ඡන්දේදී මෙහෙම කරාන්ද තමයි මේ ජාතිවාදී මේ තේමා තමයි ගෙනාවේ මේ දේශපාලන පක්ෂ වලින් ඒවට ඡන්දේ ගහපු නිසා තමයි අද අපිට මේ තත්ත්වයට පත් වුණේ කියලා තව අවුරුදු 70 ගණනකින්
ඉන්න මිනිස්සුත් කියන්න පුළුවන්. ඔයාලට උන එහෙම තත්ත්වයක්ද නැත්නම් ඉන්දියාව වගේ හෝ ඉන්දියාවටත් වඩා බටහිර ඔයාලා හැමෝම ආස කරන කොහෙද මේ පිටරටට යන්න ලැබෙන හැමෝම බලාගෙන ඉන්න කට අරගෙන කොහෙන් හරි විසිකල් ලැබෙනවා නම් යන්න. ඒකට ඒ වගේ රටක් බවට පත් වෙනාට කැමති නැත්නම් ඔයාලගේ අනාගත પરම්පරා දෙක තුනකට පස්සේ උපදින නෑ උන් මේ තත්ත්වෙම ඉන්නවා දකින්න. එහෙම දකින්න අකමැති නම් ලංකාව දිනුවොත් නම් කරන්න ඕන දේ අන්න අර පොදු අරමුණකින් කතරේ ගන්න. දෙවෙනි කාරණේ තමයි පොදු අරමුණකින් කතරේ ගැහුවා නම් 1950 ගණන් වල 60 ගණන් වල 70 ගණන් වල පොදු අරමුණකින් කතරේ ගැහුවා නම් පෞද්ගලික හේතු වල නැතුව ජාතිවාදී ආගම්වාදී හේතු වලට නැතුව කතරේ ගැහුවා නම් අද මොකද්ද ලංකාවට වෙලා තියෙන පුළුවන්. අද ලංකාවට වෙලා තියෙන පුළුවන් දේ තමයි කිසිම රැකියාවක් සඳහා කිසිම දේශපාලඥයන්ගේ පස්සේ යන්න ඕනේ නැහැ. තමන්ට තියෙන සුසුකම් හොඳටම ඇති. සුසුකම් තියෙන නම් සුසුකම් තියෙන මිනිහට රැකියාව තියෙනවා. පොදුවේ රට දියුණු වෙලා නම් හැම ජාතියක්ම දියුණු වෙලා, හැම ආගමක්ම දියුණු වෙලා, පන්සල දියුණු වෙලා, පල්ලි දියුණු වෙලා, කෝවිල දියුණු වෙලා, ඒවයි මිනිසුන්ට වංචාවල් කරන, කොරකම් කරන, තක්කඩින් කරකම් කරන, වැරදි කරන තැන් වලට යොපත් වෙන්නේ නැහැ. ඒතකොට ඒක නිසා ලංකාවේ පොදු අරමුණකින් කතරේ ගැහුවොත් ඕගොල්ලෝ පොදුවර්මණකින් රාජපාලනයක් ලබා ගත්තොත් එතකොට රටේ සමස්ත ජනයා හැමෝම එකයි කියලා හිතුවොත් අපි හැමෝම ආදරෙන් සමගින් ඉන්න ඕන කියලා හිතුවොත් අපේ ආගම විතරක් නෙවෙයි අපේ ජාතිය විතරක් නෙවෙයි අපේ භාෂාව විතරක් නෙවෙයි හැමෝම එකට හිටියොත් තමයි ලංකාව දියුණු වෙන්නේ ලංකාව ගොඩ යන්නේ කියලා හිතුවොත් අනාගතේ ලංකාව සුඛිත මුදිත හොඳ රටක් බවට පත් කිරීම හීනයක් නෙවෙයි. ඉන්දියාවේ දුම්රිය මාර්ග 68000කින් 60000ක් විදුලි දුම්රිය බවට පත් වෙද්දි අපේ 1918 තමයි විදුලි දුම්රිය ගැන කතා වුණේ ලංකාවේ. ඒ කාලේ ට්‍රෑම් කාර් දිව ලංකාවේ. එංගලන්ත ට්‍රෑම් කාර් දුවන කාලේම එයා සමගාමීව ඒ ලංකාවට ට්‍රෑම් කාර් ගෙනාවා. ට්‍රෑම් කියලා කියන්නේ විදුලියෙන් දුවන මේ වාහන ප්‍රකමය. කොළඹ ට්‍රෑම් කාර් දිව විදුලියෙන්. මේ 1900 මුල් ගණන් වල. ඒකට එහෙම දූපු රටක් අද දසලක්ෂයකට කිවල විදුලිය නැහැ. රෙද්දක් අයින් කරගන්න විදියක් නැහැ. ටීවී එකක් බලන්න විදියක් නැහැ. ෆෝන් එකක් චාර්ජ් කරගන්න විදියක් නැහැ. නේද? ළමයෙකුට මේ වතුර ටිකක් මේ ගහගන්න විදියක් නැහැ. ලිදට ගිහිල්ලා අර අතීතයේ වගේ 1970 ගණන් 80 ගණන් වල වගේ ලිදට ගිහිල්ලා මූණ කොටන්න ඕන. ටැප් එකේ වතුර එන්නේ නැහැ. මොකද වතුර මෝටරේ වැඩ කරන්නේ නැහැ. කරන්ට් එක නැති යන්න. නේ? හිතන්න. මොනතරම් අගාධයකට අපි වෙවිලා තියෙන්නේ. ඇයි අගාධයට ආවේ? පැහැදිලිවම අපේ හදවත් වලට රෝපණය කරලා තියෙන ජාතිවාදය සහ ආගම්වාදය නිසා මේක කවුරුවත් කතා කරන්නේ නැහැ කතා කරන්න බයයි මොකද උඩ බලන් කියලා ගහනවා වගේ නැත්තම් මේ කිව්වහම විශේෂයෙන් දේශපාලන වේදිකාව නම් කාටවත් මේක කියන්න බෑ ඡන්ද හම්බු වෙන්නේ නැහැ නමුත් මම පැහැදිලිව තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා මේක තමයි තිත්තම තිත්ත වුණත් ඇත්තම ඇත්ත අපේ හදවත් වල ජාතිවාදී ආගම් විශේෂයෙන් මේ සිංහල බෞද්ධය මතක තියාගන්න ලංකාවේ බහුතරයක් සිංහල බෞද්ධ ඉන්න නිසා මේ සිංහල බෞද්ධ අපේ තියෙන හිතවල තියෙන අන්‍ය මුස්ලිම් දෙමළ විරෝධය නම් අයින් කරගන්නම වෙනවා. ඒ මුස්ලිම් දෙමළ විරෝධය විතරක් නෙවෙයි අපි අපිත් වෛර කරගන්න. උඩ රට පහත රට අරක මේක කුල ભેද හැම දෙයකින්ම අපි බෙදෙන්න උත්සාහ කරන මේ එකක්වත් සුද්ධ බෙදපුවා නෙවෙයි. කුල ભેද කියලා කියන්නේ අතීතයේ ඉඳලාම ලංකාවේ තිබිච්ච සුද්ධෝ තමයි කුල ભેද නැති කරේ. සුද්ධෝ තමයි කුල මානේ අයින් කළා අර මේ පහත් කුල වලට ඉස්සර උඩට අඳින්න තහනම්. මේ මේව ඔක්කොම ගෑනු යන්න ඕනේ මේ වෙදී දාගෙන. දණින් පහල අඳින්න තහනම්. කියන්නේ මේ 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 ඉනේ ඉඳලා දනට උඩින් පොඩි රෙදි කඩකින් අර අර වසා ගන්න ඕනම විලි වසා ගැනීම විතරයි ඒ කාලේ ලංකාවේ අවසර තිබුණේ කුල හිනායට. ඒක නැති කරේ සුද්ධෝ. මම හැම වෙලාවෙම සුද්ධුන්ගේ හොඳ කියනවා කියලා නේ හිතන්න එපා. සුද්ධුන්ගේ හොඳ කියනවා නෙවෙයි සුද්ධු කරපු නරකක් තියෙනවා. ඒගොල්ලෝ යටිජිතවාදයක් කියන හොඳ දෙයක් නෙවෙයි. රටක් පාගින්න ඉන්න කියලා හොඳ දෙයක් නෙවෙයි. නමුත් ඒ සුද්ධු කර දේවල් වලට වඩා ඉතා විශාලම භයානකයි අපේ අය අපිට කරපු දේවල්. අන්න ඒකයි මම මේ කියන්නේ. සුද්ධු හොඳ කරා කියනවා නෙවෙයි නරක කරා වුණ තරම්. ඒක තමයි යටිජිතවාදය. නමුත් ඊට වඩා යටිජිතවාදයක් තමයි අපේම අය අපිට කරේ. ඒක හොඳම නිත සුළු තමයි 1948 ඉඳලා අද වෙනකොට අවුරුදු 76ක් වෙනකොට ලංකාවේ ඉඳින තැනත් ඉන්දියාවේ නිදහස ලැබලා අවුරුදු 77ක් වෙනකොට ඉන්දියාවේ තියෙන තැන. ඊට වඩා මිනිස්සුන් ඕනිම නෑ අපේ මිනිස්සු අපිට දීලා තියෙන තැන ගැන හිතන්න. කාටවත් බෝලේ බස්සන්න එපා. කාටවත් බෝලේ පාස් කරන්න එපා. අරයාගේ වැරදි, මෙයාගේ වැරදි, දෙමළ අයගේ ප්‍රස්තවාදී හදපු නිසා වැරදි, මුස්ලිම් අය තමක කර නිසා වැරදි, එහෙම එකක් නෑ. වරද අපේ
වරද අපේ අපි තමයි දේශපාලුවන් තුල්පන්දම් දෙන්නේ මෙන්න මේවා තමයි අපේ ඉන්නේ මෙන්න මේව වෙනුවෙන් අපිට දෙනවා නම් අපි ඡන්දෙ දෙනවා කියලා දේශපාලුවන්ට ඉඟි සපයන්නේ අපි ඒ ඉඟියනුව තමයි දේශපාලුවෝ අපිට ඒ දේවල් කරලා දීලා උන්ගේ ඡන්දකට වැඩි කර ගන්නවා ඡන්දකට වැඩි කරගෙන දින පුදවසට පවින්දා ඉඳන් ආපහු ජාතිවාදී ආගම්වාදී වපුරන්න පටන් ගන්නවා ආපහු ඡන්දකට වැඩි කර ගන්න අපේ ලංකා දේශපාලනයේ හැමදාම වෙලා තියෙන්නේ මේ සන්තෑසියම විතරයි හරි දුකයි ලංකාව ගැන හිතද්දී මේවා කියන්නේ කිසිම වෛරයකට තරහකට නෙවෙයි මේක තමයි ඇත්ත ඇති සැටියෙන් අපි අවබෝධ කරගත යුතු දේ මේක අවබෝධ කරගත්තේ නැත්නම් අපිට තව අවුරුද්දක් ගානට පස්සෙත් ලංකාව දියුණු වෙමින් පවතින අගාධයේ තියෙන දුප්පත් හිඟන රටක් වීම වළක්වන්න බෑ ලංකාව ලෝකයේ සියලු රටවල් අතරින් දුප්පත්කමේ අන්තිම 10ට එනකොට ඉන්දියාව ලෝකයේ ධනවත් රටවල් අතරින් දියුණු රටවල් විදිහට ඒ පළවෙනි 10ට එනවා ඉන්දියාව හිතන්න අපි දෙගොල්ල අතර තියෙන වෙනස අපි 15ම 10ේ ඉන්නේ ඉන්දියාව ඉහළම 10ේ ඉන්නේ එතකොට අපේ අද තත්වයට අපිව පත් කරපු බිල්ල ඉන්දියාවද එංගලන්තයේද නැත්නම් වෙන මොකක් හරි එකක්ද නවයතිවාදයේ තවුණු හරි එකක්ද ඇමරිකාවද නෑ අපේ අය පුරුදු වෙලා තියෙන දිගටෝම මොන දේ කිව්වත් මගේ වීඩියෝ වල කමෙන්ට් වල පවා ඇමරිකාවෙන් අරමයි චීනෙන් මෙහෙමයි ඒගොල්ලෝ ඉඩ දෙවිද අරගොල්ලෝ ඉඩ දෙවිද නෑ ඒ සේරට වඩා අපේ උන් තමයි මේ හැම එකටම මුල අපේ රටේ ජනතාවගේ අගාධයේ ජනතාවගේ ඛේද වාචකේ බිල්ලා අපේම පාලකයෝ මිසක් ඉන්දියාවවත් ඇමරිකාවවත් ජපානි චීනෙවත් වෙන මොකක්වත් නෙවෙයි හොඳට මතක තියාගන්න අපි දැනුවත් වෙමු අපි අවබෝධ කරගමු අපේ වැරදි අපි නිවැරදි කරගමු එහෙම නිවැරදි කරගෙන අපේ පාලනයකට අපි දෙමු අපිව පාගන අයගේ පාලනයකට නැතුව අපිත් එකට යන්න පුළුවන් පාලනයකට කතර ගහලා එහෙම 2024 වෙනසක් ඇති කරොත් 2025 නිදහසෙන් පස්සේ ලංකාවේ 77 නිදහසෙන් පස්සේ ලංකාවටත් ඉහළට ගමන් කිරීම පටන් ගන්න පුළුවන් මෙතෙක් කල 48 ඉඳන් ආවේ අපි පහළට අපි මෙතනින් පහළට යෑම අවසන් කරමු මෙතනින් පටන් ගමු අපි ඉහළට යන්න එහෙමනම් කරන්න මොනවද කියලා දැන් ඔයාලට දන්නවා මාත් එක්ක අමනාප වෙන්න එපා මට චෝදනා කරන්න එපා අපේ වැරදි ගැන කතා කරල යුතුමයි ඒ නිසාමයි මම මේ පුන පුන අපේ වැරදි කතා කරන්නේ ලංකා දේශපාලන පක්ෂයකටවත් කාටවත් මේව කතා කරන්න බෑ මොකද අපි තාමත් ඉන්නේ අපේ වැරදි තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි අපි කිසිම සේත්ම වැරදි නෑ අපි හරියට හරි අපි තමයි නියම අපි තමයි සුප්‍රිය අපි තමයි උතුම් අපි තමයි වටිනම අපි තමයි මේ මනසින්ද අරකෙන්ද මේකෙන්ද දියුණුම එහෙම කියලා අනිත් අය පාගන මානසිකත්වයක තමයි අපි හැමෝම ඉන්නේ ඒ මානසිකත්වය නිසා තමයි මම කියන දේවල් සමහරලාට ඕගොල්ලන්ට දිරවන්නේ නැත්තේ නමුත් අපේ අනාගතේ හරි ළමයි තේරුම් ගනි වර්තමානයේ උනත් බුද්ධිය දැනුමක් තියෙන අය තේරුම් ගනි මුලින් Taman හැදුනොත් තමයි අපිට අනිත් අය හදන්න පුළුවන් අපි නොහැදී කකුලුවා වැරදියට යන ගමන් හරහට යන ගමන් අනිත් අයට කෙලින් යන්න කියන න්‍යාය දැන්වත් අපි අතාරින්න ආයෙත් ඔයගලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා